constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. The Big Story. එක්සත් ජාතික පක්ෂ මස්කෙලිය කොට්ටාස බලමණ්ඩලයේ ක්‍රියාකාරීන් හමුව අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කාටවත් දූෂණය කරන්න අපිට ඉඩ දෙන්න බෑ. මං යට තිබුණේ මහ බැංකුවේ බැඳුම්කරයක් ගැන චෝදනාවක් තිබ්බා. ඉස්සෙල්ලා මම අභ්‍යන්තර කොමිටියක් පත් කරා අපේ නීතිඥ මහත්වරු යටතේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය කාරක සභාවට දුන්නා. අපි ඡන්දෙ දෙන්නත් ඒකේ සභාපති කරේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඒකත් විරුද්ධ කළා. ඊට පස්සේ ජනාධිපති කොමිසමක් පත් කරන් තියෙන්නේ කළා. කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. අද කොච්චර විරුද්ධයිද කියලා කිව්වොත් ඇමතිවරු ගෙනල්ලා නීතිපති ප්‍රශ්න අහනවා. මේ ඉස්සෙල්ලෝක වෙනවද? නීතිපතිතුමා ජනාධිපතිගේ ගෝලෙක් ඉස්සර. එකක් කියනවා මේ ආණ්ඩුවේ හොරුන්ට ආරක්ෂා කරන්න ඕම නැහැ. ඕනෑම කරුණක් එළි වුණොත් ඒව ගැන වාර්තා වුණොත් අපි ඒ ගැන හොයලා බලලා ක්‍රියා කරනවා. අපේ පක්ෂ හොරුන්ගේ පක්ෂයක් නෙමෙයි. හොරුන් ඉන්නවා නම් අයින් කරනවා. ඒක ප්‍රසිද්ධියේ විනිවිදභාවයෙන් කරන එකක් කරන්න දෙන්න පරීක්ෂණෙත් තරයි. අපි ඒක නෙකරනවා අපිට ඊළඟ සැරේ ඡන්ද ලැබෙන්නේ නැහැ. අපිට හොරුන්ගෙන් ඡන්ද ලබා ගන්නත් බැහැ. හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක් මේ රටට නැති වුණා. ඒ ගැන හොයන්නත් අපි කාර්ක සභාවක් දානවා. කබීර් රෂීම් ඇමතුමා එක මම කතා කරලා ශ්‍රී ලංකා ගුවන් සේවය ගැන. ඒ 380 ගුවන් යාන 8ක් මිලදීගෙන තියෙනවා. ඒ ගුවන් වලට කොළඹ ඉඳන් චිකාගෝ ඒ කියන්නේ ඇමරිකන් අර්ධද්වීපයේ මැද වෙනකන් යන්න පුළුවන්. ඉතින් මොනවාද මේ ප්ලේන් වලින් කරන්නේ? ඒ ගුවන් යානාවල අලාභය බිලියන 181ක් එතන තියෙනවා. බිලියන 180ක් නැති වුණා කියලා ඔය එකක්වත් එක මාධ්‍යයක්වත් කියන්න යන්නේ. ඔච්චර තියෙනවා නම් පත්තරේ හෙඩ්ලයින් එක කියන්න මුල් පිටුවේ දාන්න පළවෙනි සිරස්තලේ මෙච්චර නැති වුණා කියලා. මං ඔට්ටු අල්ලන්න එක එකක්වත් කරන්නේ. ඒ නිසානේ පෙන්නේ රටට තෝ හෙලි කරන්න උනා. අපි හොරකම් ගන්න බලනකොට ඒගොල්ලෝ කරපු හොරකම් අපේ ආණ්ඩුව යට හොරකම් උනානේ. ඒවත් හෙලි කරගෙන හොරකම් එක්ක හිටපු මිනිස්සුත් හෙලි කරන්න ඕනේ. ග්‍රීක් රටේ බැඳුම් කර තිබුණා, අනෙක් බැඳුම් කර තිබුණා. මේ ඔක්කොම ගැන අපි හොයලා බලන්න ඕනේ. තෝ හෙලි කරන්න උනා. අපි හොරකම් ගන්න බලනකොට ඒගොල්ලෝ කරපු හොරකම් අපේ ආණ්ඩුව යට හොරකම් උනානේ. ඒවත් හෙලි කරගෙන හොරකම් එක්ක හිටපු මිනිස්සුත් හෙලි කරන්න ඕනේ. මං බලාපොරොත්තු වෙනා මේවා කරන්න අපිට ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහයෝගය පාර්ලිමේන්තුවේ ලැබෙයි කියලා.